සුබ දවසක් මගේ යාළුවනේ. හුඟක් දවසකින් අපි නිදහසේ ඉන්නවා නේද? කොරෝනා විත් හැමදේම වෙනස් කළා. ඒක ඇත්ත. ඔයාටයි මටයි කරදර ගොඩක් අඩුයි. ක්‍රීනි නම් කොහොමත් සතුටින්නේ. සතුටින් නෙවෙයි අඩන්නයි වෙන්නේ. ගෙවල් වල ඉඳලා එන අයට දැන් මොකුත් මතක නෑ. බලන්නකො තව ටික දවසක් යද්දි හැම තැනම කුණු දාලා අර ඉස්සර වගේම පරිසරයට හානි කරන හැටි. එහෙනම් අපි මතක් කරලා දෙමුද හැමෝටම කුණුවෙන් කරන හැටි. ඉස්සර වගේ පාට පාට ඩස්බිනුත් නැති එකේ දැන් වැඩේ හරිම ලේසියිනේ. ඒක ඇත්ත. අපිට අලුතින් එකතු වුණු යාළුවාවත් අමතක නොකර කියන්න හොඳේ. පෙට් අලුතින් ආවට එයාගෙන් ගන්න තියෙන ප්‍රයෝජන බොහොම වටිනවා. ඔරෙන්ජුයි මමයි එක්ක කලවම් වෙනවට වඩා පෙට් වෙනම ඉන්න එක හරිම වටිනවා. ග්‍රීනි කියන්නේ කොළපාට යාළුවනේ. ඔයාලා ඉස්කෝලේ තියෙන කොළපාට ඩස්බින් එකට දාන්න ඕනි. ඉඳුල් මිදුල අතු ගාලා දාන කොළරොඩු වගේ දේවල්. ගෙදරක ඉන්නවනම් මස් මාළු කරවල අවශේෂ කොටසුත් තේ කුඩු එළවලු වල ඉතිරි කොටස් පොල් කුඩු වගේ දේවලු දාන්න පුළුවන්. හෝ හෝ මතක ඇතිව ග්‍රීනිව වහලා තියන්න ඕනේ. වතුර වැටුනොත් වැස්සට තෙමුනොත් ඇතුලේ තියෙන ඒවා කුණු වෙනවා, ගඳ ගන්නවා, පණුවත් හැදෙනවා. අමතක කරන්න එපා. අලු පස් එහෙම දාලා තමයි කොම්පෝස්ට් හදන්න ගන්නේ. දිරණ කුණු මට දීලා ඊට පස්සේ කොම්පෝස්ට් හදුවාම ඔයාලට මොනාද ලැබෙන්නේ? ඔන්න එහෙනම් බලාගන්නක මොනාද ලැබෙන්නේ කියලා. යේ හහහහ. එතකොට අපි ඔරේෂ්ට මොකද කරන්නේ? එයා ගැනත් අමතක වෙලා ඇති හැමෝටම. ඉස්සර වගේ නෙවෙයිනේ දැන් ඔරේෂ්ට දෙන්නේ නොදිරණ පිරිසිදු ජාති. එහෙම නේද ඔරෙන්ජ් යාළුවේ? ඔව් ඔව්, අමතක කරන්න එපා. දිරණ නැති ඕනම ජාතියක් පිරිසිදු නම් මම බාර ගන්නවා. දැන් ඔයාලගේ ඉස්කෝලේ තියෙන දියර ඉවරවිච්ච පෑන්, කැඩිච්ච බිඳිච්ච බෝතල්, ප්ලාස්ටික්, වීදුරු, ටොෆි කොළ වගේ දේවල් මම බාර ගන්නවා. මගෙන් වැඩ ගන්න එක හරිම ලේසි. පිරිසිදුද අපිරිසිදුද කියලා නොහිත ඉස්සර ඔරෙන්ජ්ටයි බ්ලැකේටයි දීපු පෙට් බෝතල්, වතුර, බීම, සැනිටයිසර් බෝතල් වගේවා කෙලින්ම මට දෙන්න. ඒවා මං තැන තැන නොදමා කෙලින්ම දෙන්නේ ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානවලට. ඒවයින් අලුත් අලුත් බඩු හදන්නත් පුළුවන්. කර්මාන්ත ශාලාවලදී කුණු ටිකත් අස් කරලා සල්ලි ටිකකුත් හොයාගන්න සේරම ජාති පළාත් පාලන ආයතන වලට වෙන වෙනම බාර දෙන්න. ඔයාලට මතකද පසුගිය කාලේ ප්‍රතිචක්‍රීකරණය කරපු ප්ලාස්ටික් වලින් මතක හිටින වැඩක් කළා අපේ රටේ කට්ටිය? වර්ල්ඩ් කප් එකට යන්න ලංකාවේ ටීම් එකට ජර්සි මැහුවා. මුහුදෙන් එකතු කරපු ප්ලාස්ටික් බෝතල් පිරිසිදු කරලා කර්මාන්ත ශාලාවලට ගෙනහින් ප්‍රතිචක්‍රීකරණය කරලලු මේ අපූරු ඇඳුම් නිර්මාණය කළේ. පෞද්ගලික ආයතන කීපයක් පළාත් පාලන ආයතන එක්ක එකතු වෙලා ඔය පෙට් කියන බෝතල් සේරම එකතු කරනවා. එකතු කරලා මුහුදට දාන්නේ නැහැ. ඒව මැෂින් වලට දාලා පිරිසිදු කරලා ඊට අදාළ ක්‍රමවේද යටතේ අලුත් අලුත් දේවල් හදනවා. මේ
ඕවා කියවල හරියන්නේ නෑ. දැන් බලන්න අපේ බ්ලැකී ගැන විස්තරයක් කියල දෙන්න. බ්ලැකීට දෙන්න ඕනි නොදිරන අපිරිසිදු ජාති. ඒ කියන්නේ කළු බඳුන පරිසරයේ ලස්සන කරන්න තමයි අපි මේ සේරම ජාති කරන්නේ. ඉතින් කම්මැලි නොවී අපි කියන විදියට ඔයාලා කසලවෙන් කරලා බඳුන් වලට දමන්න. පෙට්ටින්න නිසා මේ වැඩ ටික තවත් ලේසි වෙනවා. දැන් මේ ඔයාලා අහලා තියෙනවද 3R කියලා දෙයක් ගැන? අපි හතර දෙනයි, එයාලා 3 දෙනයි. මට මතක් වුණා මොනවද ඔය කියලා. දවසක් අර මධ්‍යම පරිසර අධිකාරිය තියෙන දිහාවේ මාමල නන්දල කට්ටිය ඔය ගැන කතා වුණා. මට මතක හැටියට එයාලා කිව්වේ reduce, reuse, recycle කියලා. අන්න හරි, පෙට් හරියටම හරි. reduce කියන්නේ මේ කුණු හැදෙන එක අඩු කරන එක. දන්නවද කොහොමද ඒක කරන්නේ කියලා? දන්නවද ගෙදරක තියෙන කුණු මොනවද කියලා? එහෙම නැත්තම් ඉස්කෝලේ shopping bag තමා, එක්කෝ lunch sheet. කඩේ ගියත්, සුපර් මාකට් ගියත්, book shop ගියත් බඩු වලට වඩා ලැබෙන්නේ shopping bag නේ. හැබැයි ඉතින් ඒවා ඔයාට නම් අයිති නෑ ග්‍රීනි. ඔයා ගන්න දිරුණු කුණු විතරනේ. මෙහෙම හිතන්නකෝ, lunch sheet වෙනුවට lunch box, shopping bag වෙනුවට රිදි bag, කඩදාසි bag, පන්මළු වගේ විකල්ප පාවිච්චි කළාම කුණු අඩු කරන්න පුළුවන්. reuse කියන්නේ නැවත භාවිතා කිරීම. ඔයා කීවා වගේ රිදි bag, වීදුරු, බෝතල් වගේ දේවල් විතරක් නෙවෙයි, ඉවතලන ඩෙනිම් කලිසම්, වාහන ටයර් පවා නැවත භාවිතා කළ හැකි. අන්තිමට අපි වැදගත්ම දේ කතා කරමුකෝ. රීසයිකල් කියන්නේ ප්‍රතිචක්‍රීකරණය. පොලිතින්, ප්ලාස්ටික්, වීදුරු, ටයර් මේ හැමදේ වගේම පෙට් බෝතලුත් ප්‍රතිචක්‍රීකරණය කරන්න පුළුවන්. ලංකාවෙත් පෙට් බෝතල් හරි අපූර්වවට ප්‍රතිචක්‍රීකරණය කරනවා. ඊට පස්සේ නව නිර්මාණය කරලා නැවත මිනිස්සුන්ට තමන්ගේ එදිනෙදා කටයුතු වලට මේවා භාවිතා කරන්න පුළුවන්. ඔයාලා කරන්න ඕනි කසල වෙන වෙනම එකතු කරලා නිසි කසල බඳුනට හරි ළඟම ඇති පළාත් පාලන ආයතනයට හරි දෙන එකයි. අපි අද කතා කළා වැඩි නේද? කතාව නවත්තලා ක්‍රියාවෙන් ඔප්පු කළොත් ඊට වැඩිය හොඳයි. එහෙනම් ඉතින් මතක ඇතිව මේ කියපු දේවල් ගැන දිංගක් හිතන්න. පරිසරය ලස්සන කරන්න ඔයාලට අපිට එකතු වුණොත් ලේසියෙන්ම පුළුවන්.